नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। अति गौरवणीय महासंघरत्नයන් අවසරයි, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, පින්වත්නි, පින්වත් දරුවනි, අද අප බලාපොරොත්තු වන්නේ 36 බෝධිපාක්ෂික ධර්ම විග්‍රහයේ සතර සතිපට්ඨානයේ දැයිති කායානුපස්සනාව මුල් කරගෙන එම කායානුපස්සනාවට අයිතිවන්නා වූ භාවනාව තුළ මේ ඇලීම ගැටීම කියන මේ දෙක දුරු කර ගැනීමට තිබෙන කාරණා 12ක් කර්මස්ථාන 12ක් දේශනා කර තිබෙනවා. අන්නේ කර්මස්ථාන 12න් පළමු වන ආනාපාන සති කර්මස්ථානයේ පිළිබඳව ධර්මාභෝධයක් ලබා ගන්නට බව තේරුම් ගන්න ඕනේ. අද බොහෝ කොට වඩන භාවනාව ආනාපාන සති භාවනාව හරි ප්‍රසිද්ධයි. මේ භාවනාව කොයි පමණ කාලයක පටන් කරනවද? විවිධාකාරයෙන් කරනවා. අපි බලන්න ඕනේ මේ අවස්ථාවේදී හෙටේ දුරට ප්‍රතිඵල ලැබලා පිනවද මේ භාවනාව කරගෙන යනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ භාවනාවක ආනාපාන සති භාවනාව කායානුපස්සනාවට අයිති. එහෙනම් සතර සතිපට්ඨානයට අයිති. සතර සතිපට්ඨාන අයිති භාවනාවක් කරනවා නම් ඒ ආර්ය මාර්ගයයි. නිවන් අවබෝධ කර ගැනීමට තව එකක් කරන්නත් අවශ්‍ය නැහැ. ඒ තුලිනුත් යන්න පුළුවන්. ඒක නිවන් මාර්ගය. එහෙනම් මේ ආනාපාන සති භාවනාව විග්‍රහ කරලා දැනගන්න ඕනේ. අපි දැනට භාවිතා කරන විවිධ ආකාර ක්‍රම තියෙනවා. නාසයෙන් යන හුස්ම රැල්ල මුල් කරගෙන ආස්වාස වාතයේ ප්‍රස්වාස වාතයේ සිහි කරමින් සෙන්න භාවනාව ගැන විග්‍රහ වෙනවා. ඒ වගේම ඒ කාරණිය මුල් කරගෙනම ශරීරයේ තිබෙනා වූ ඒ ආස්වාද ප්‍රස්වාස වායු කණු පිම්බීම හැකිලිම මුල් කරගෙන ඒ විදිහට කරන භාවනා ක්‍රම තියෙනවා. මම එකක් පස්සේ ආව විවේචනය කරනවා හැම නෙමෙයි. විවේචනයක් කරනවා නෙමෙයි. ඒවා තුළින් යන්න පුළුවන් ක්‍රමක් තියෙනවා. ඒ කාටේ කිසි අමාරුවක් නැහැ. බුදු දහම අනුව ධර්මාපෝධයේ මූලික දහම් වැටුණාට පස්සේ පූර්ව භාග නුවණ පහළ වුණාට පස්සේ කොතැනකවත් හිත බඳින්න දෙයක් නැහැ. හටගත්ත යන්තේක විපර්ණාමීට පස්සේම වැළසීම දැකලා ඒ අනුසාරයෙන් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම එහෙමයි නේද කියලා තේරුම් ගත්ත දාට ලෝකේ පිළිබඳ නිස්සාරත්වයේ දැකලා අසාරත්වයේ දැකලා මේ පිළිබඳ ඇලීම බැඳීම අත්හැරීම වැළීම ඉදියට පටන් ගත්තා නම් ඒ තමයි නිවන් මාර්ග වැඩිම මාර්ගය වැඩිනවා කියන්නේ ඒකටයි. එහෙනම් යමකින් ඒ ටික සිද්ධ වෙනවා නම් කොයි එකකින් කළා හරි කමක් නැහැ. ඒ ටික සිද්ධ වෙනවා නම් අන්න ඒක ආර්ය මාර්ගයක්, නිවන් දකින මගක්. හොඳින් තේරුම් අරගන්න ඕනේ මේ කියන මාර්ගයේ අද විග්‍රහ කර ගන්නකොට ඇයි අපි කාර්යයක් ඉදින් මේ හුස්ම රැල්ලට හිත තියාගෙන හෝ පිම්බීම් හැකිලීම් ආදී වශයෙන් හෝ ඒ භාවනාවක් කරගෙන යනකොට ඒකේ ලැබෙන ප්‍රතිඵලයේ තුලින් රාගක්ෂේ වෙනවද ද්වේෂක්ෂේ වෙනවද කියලා හිතලා බැලුවේ නැති. ඊයන් හිතලා බලන්න ඕනේ. මම කොතෙක් කාලයක් මේ භාවනාවන් කළාද? මේ භාවනාවන් කරව මගේ හිත රාගයෙන් මිදිලාද? ද්වේෂයෙන් මිදිලාද? ඇලීමකට හේතු නැගිට තර ඇලෙනවද? ගැටීමට හේතු වෙන අරමුණක් ආපදෙන මම ගැටෙනවද නැද්ද කියලා තමා තමා පිළිබඳව පරීක්ෂණයක් කරලා බලන්න ඕනේ. ඔය එක එක විදිහේ එළියක් වෙනුණාට කය තැහැල් වෙනවා දැනුණ පළියට ඒ භාවනාව මට වැටුණා කියලා හිතියට ආර්ය මාර්ගයේ ප්‍රතිඵලය නම් දකින්න බෑ. ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ලැබුණාද කියලා යම් කෙනෙක් දැනගන්න කර යුතු පරීක්ෂණයක් කොහොමද? තමා පිළිබඳව දකින්න ඕන පරීක්ෂණයක්. ඇලීමට හේතු වෙන්නා වූ යම්කිසි මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදියක් එනකොට ඒ ඇලීම අඩුවක් වෙලා තියෙනවද? අසාර ඇලීමක් නේද මේ කියයි දැන් ඒකේ මිදීමක් වෙලා තියෙනවද? එවන් තමන් ප්‍රිය කරන මනාප කරන දෙයකට මම කිව් දෙයට මගේ කිව් දෙයට පහර වදිනකොට ඒකට හේතු යම් කිසි ආකාරයෙන් විරුද්ධව යමක් එනකොට මගේ ගැටීමේ මානසිකත්වය කොහොමද නැගෙන්නේ? මම ඒකේ ගැටීමේ යුද්ධද? ඒක එහෙම නැති වෙලා නැද්ද? කොයි තරම්වත් දුර අඩු වෙලාවක් නැද්ද? අතීතයේ තමන්ගේ තිබුණාව ස්වභාවයක් ඒ භාවනාව වඩාගෙන ගියාට පස්සේ තමාගේ මනසේ ස්වභාවයක් තමන් පරීක්ෂණය කරන්න ඕනේ. මෙන්න මේ පරීක්ෂණයේදී අපිට පේනවා නම් පෙර මට මෙබඳු වන්නාව ප්‍රියමනාප අරමුණු වෙනකොට මේ වගේ අදහස් එනවා. දැන් මට ඒව අසාරයි කියලා වැටහීම ප්‍රඥාවට ගෝචර වෙනවා වැඩි හොඳට පැහැදිලි. ඒ නිසා මගේ හිත පෙර වාගේ ඇලින්නේ නැහැ. ඇලීමේ හටගන්න දාහයක් මට ඉන්නේ නැහැ. ආසාවෙන් කුල්මත් කරන්නේ නැහැ.
ඒවාගේ මේවට විරුද්ධව පහර වදිනවා කියලා මට ඇති වෙන ගැටීම මහ බලයකින් කම්පාවකින් පත් කරන්නේ නැහැ. බොහොම සාමාන්‍යයි. නැංගන්න ඇත්තරම නැහැ. අන්න මේ වගේ සමාජීය මනස ධර්මාභෝධයේ රැඳිලා වෙන්නලා තියෙන නම් ඔය ඉදින් හොයා ගන්න ඕනේ. ඒ ඇරෙන්න මම එළියක් දැක්කා. උඩ ගියා වාඩි දැක්කා. මට මෙහෙම එකක් හෙද්දෙනා. අර හුස්ම ලැබතුණා. මේ වගේ දෙයකින් මගපරම අයින් යනවා නම් මුලාව. හොඳින් තේරුම් ගන්න ඕනේ. මාර්ගඵල අවබෝධයක් ලැබුණා නම් රාගස්සේ වෙන්න ඕනේ, ද්වේෂස්සේ වෙන්න ඕනේ, මෝහස්සේ වෙන්න ඕනේ. ওই ටික වෙලා තියෙනවා නම් ප්‍රඥාව තුළින් ගත යුතු ප්‍රතිඵලයේ ප්‍රමක්‍රමී ලගා වෙලා මාර්ගයේ වැඩිලා. හොඳින් තේරුම් ගන්න මේ ටිකේ මේ කාගෙන්වත් අහලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාටවත් කියලා ඇති ඵලෙකුත් නෑ. කියන්න ඕනේ මොකද්ද? දැනගන්න ක්‍රමේ නම් මෙන්න මේකයි. තම තමනුත් වදලා තම තමන් මේ தත්ත්වය දැනගන්න. තම තමන්ට අධ්‍යක්ීමක් ලැබී පූර්ව භාගෙ නෝන ලැබුණාට පස්සේ මාර්ගයක් වැඩුවොත් ඒ මාර්ගයේ තුන යථාර්ථය ලැබෙන හැටි. එහෙනම් කොහොමද අපි ඒකපත් වෙන්නේ? එහෙනම් කොහොමද මේ හුස්ම රැල්ලක් වලින් අපි ඒ විදිහටපත් වෙන්නේ? එවන් සාන්තියටපත් වෙන්නේ. එහෙමත් ක්‍රමයක් තියෙනවා තමයි කිව්වේ. ඒ ක්‍රමෙත් හරියට දැනගෙන කළොත් ඒකෙන් තොය කියන්නා වූ සමාධියත් ලබන්න පුළුවන්, ප්‍රඥා මාර්ගයත් පාදා ගන්න පුළුවන්. සමත විදර්ශනා යුගනද්දෝ වැඩෙනවා. හරියට මාර්ගය කරගෙන ගියාන. ඒ කියන්නේ සමත භාවනාවකින් ලැබෙන ධානයක් ලැබෙනවා, ධර්මාභෝධයෙන් ප්‍රඥා මුල් කරගෙන ලැබෙන විදර්ශනාවෙන් නිවන් මාර්ගයක් ලැබෙනවා. එතකොට මේ කියන කාරණා දෙකම ලබන්න පුළුවන්කමක් ලැබෙනවා. මෙන්න මේ නිසා අපි දැනගන්න ඕනේ, බොහෝ කාලයක් ඉඳන් අපි මේ හුස්ම රැල්ලට හිත තියාගෙන හිත එක්තැන් කරන්න ඕනේ කියලා වැඩක් කළා. ඉස්සෙල්ලාම හිත එක්තැන් කරගන්න ඕනේ කියලා. හැබැයි මෙහිදී විමර්ශනය කරලා බලන්නයි මේ කියන්නේ. ඒකාන්ත කර මම අදහස් දෙනවා නෙමෙයි, හිතලා බලන්න විමර්ශනය කරලා බලන්නයි මේ අදහස් දෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධම්මවල ස්වභාවය මොකද්ද? හිත පිරිසිදු කරගන්න මගක් දුන්නා නිසා, එක්තැන් කරන්න මගක් දුන්නා නෙමෙයි. හිත පිරිසිදු කරන භාවනාව බුදු පියාණන් වහන්සේ දුන්නා. හිවිටි අරගන්න භාවනාවක් දුන්නා. හිවිටි අරගත්ත හිතේ ස්වභාවය එක්තැන්. දැන් නම් එක්තැන් වුණා කියන්නේ අවශ්‍ය දේට අනුකූල වුණා. කඩේතර සුදුසු තත්ත්වයටපත් වුණා. මෙන්න මේ තත්ත්වයටපත් වෙනවා. යහපත් අන්නා වුණේ තමයි අපි ධර්මයේ නැඹුරු කරාද විසිරෙන්නේ නැහැ. කම්පාවක් නැහැ. කම්පාකලයේ ඇලීම ගැටීම මුලාව. නැත්නම් ලෝභ දේශ මෝහ. ඒවා ගැළවිලි යනකොට, සාගත් ගැළවිලි යනකොට, සාග නැති ද්වේෂ නැති මෝහ නැති හිත අකම්පයයි. මෙන්න මේ අන්නේ අකම්පිතාවයයි අපිට සමාධියේ ඉන්නේ. ප්‍රඥාව තුළින් ගොඩනැගුණා නම් ඔතන තියෙනවා සමාධියයි ප්‍රඥාවයි දෙකම. එනම් අන්නේ කියන කාරණා දෙකම ගොඩනැගින්ද අවශ්‍ය වෙන විදිහේ තමයි මේ බුදුදහම තුළ භාවනාවක් වැඩිය යුත්තේ. එහෙනම් සෑම භාවනාවකම ස්වභාවයක් තියෙනවා. මොකද්ද? විවේක විස්ෘත, විරාග විස්ෘත, නිරෝධ විස්ෘත, වොත්සග්ග පරිණාමී කියන මෙන්න මේ කාරණා හතරක් ආර්ය භාවනාවක් තුළ තිබිය යුතුයි. මේ කාරණා හතරෙන් තොර භාවනාවක් ආර්ය භාවනාවක් වෙන්නේ නැහැ. හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපි ඒක හොයලා බලන නැති දෙයක් තමයි මේ ටික. එක එක රාජ්‍යයේ විවිධාකාර ක්‍රම පස්සේ ගියාට හරියන්නේ නැහැ. විවේක නිසිරිත වෙන්න නම්, විරාග නිසිරිත වෙන්න නම්, නිරෝධ නිසිරිත වෙන්න නම්, උත්සර්ග පරිණාමී වෙන්න නම් කුමක් දැකිය යුතුද කියලා දැකලා තියෙන්න ඕනේ. කුමක්ද දකින්න ඕනේ? මේ ලෝකේ අභ්‍යන්තර වේවා බාහිර වේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වස්තු හැරෙන්න තව දෙයක් නැහැ. ඒවා ස්වභාවයේ ඒකයි. අසාර වන්නා ලෝකයක් තුළ මම මොනවෑ හිතවලින්දද? අසාර වන්නා ලෝකයක් තුළ මොනවා ගොඩනගන්නද? මට එහෙම ගොඩනගන්න එකක් නැහැ. එහෙනම් මගේ හිත පිහිටියේ කොහෙද? මේ අසාර ලෝකයේ අත්හැරීම තුළයි, නොහැරීම තුළයි, මිදීම තුළයි. මෙන්න මෙතන හිත පිහිටුවාම කියනවා නිවන මුල් කරගෙන හිත පිහිටුවා ගත්තා. නිවන පෙරට කර හිත පිහිටුවා ගත්තා. පරිමුඛං සතින් උපට්ඨේ විස්තාවින් නොතෙන්දි හිත නිවන මුල් කරගෙන පිහිටුවා ගත්තා. මෙන්න මේකයි නියම අර්ථේ. හොඳින් තේරුම් අරගන්න ඕනේ. නිවනට හිත පිහිටුවාගෙන භාවනාවක් කරන්න. එහෙනම් නිවනට හිත පිහිටුවාගෙන ආනාපාන හතිය වඩන්නේ කොහොමද? දැන් මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. මෙතෙක් කල් කර ආනාපාන හතියට යථාර්ථවත් එකතු කර ගැනීමක් මම මේ කියන්නේ, පාර ගැනීමක් නෙමෙයි. ඒකේ යථාර්ථවත් යමක් එකතු කරගෙන වැඩුවොත් වෙනස වෙන්නේ. හොඳින් තේරුම් අරගෙන බලන්න. මොකක්ද අපි කරන්න ඕනේ?
කොහොමද අපි හුස්ම ඇදලා නිවන් දකින්නේ? හුස්ම උඩටගෙන පහතරන් නිවන් දකින්න ප්‍රමේය මොකද්ද? මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඇයි එහෙනම් අපි ඒකට හිත තියන්නේ? ඒකට හිත තියන්නේ නිවන් දකින්න ප්‍රමේයක් තියෙනවා. දැකගත යුතු දෙයක් තියෙනවා. හැබැයි මේ කාලේ වෙනකොට මේ தත්ත්වේ වැහිලා බව පේන්නේ. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ලෝකේ අසාර ලෝකයේ තුල මනවදන රූපයක් පස්සේ යන්න මට ඕනකමක් නැහැ. ඒක අසාර වැඩක්. මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන ස්පර්ශ තියෙන ලෝකයේ තුල පරිසරලා ඕවා පස්සේ හදා ගිහිල්ලා මට ඇති වැඩක් නැහැ. ඒක මුලා ගමන. අසාරත්වේ කරා යන ගමනක් මිසක් සාරත්වේට පත් වෙන්න බෑ, නිවනට පත් වෙන්න බෑ. සාරත්වේ නම් නිවනයි, අසාරත්වේ ලෝකයයි. ලෝකයෙන් මිදෙන්නයි මට අවශ්‍ය වෙන්නේ. ලෝකේ පරිසරන්න නෙමෙයි, අසාරත්වයට ගෝචර වෙන්න නෙමෙයි. මෙන්න මේ කියන කාරණේ තේරුම් අරගත්ත මූල ධර්මයේ වැඩිහිට කෙනාට පූර්ව භාග නුවණ තියෙන නිසා අන්‍යයට පුළුවන්කමක් ලැබෙනවා. මේ ආනාපාන සති භාවනාව කියන කාරණේ තුලින් නිවන් අවබෝධයට මඟ අපාදා ගන්න. විශේෂයෙන් දකින්න ඕනේ අපි ආනාපාන කියන්නේ මොකද්ද? ආස්වාද ප්‍රස්වාද කරන භාවනාව කියලා තමයි මේ භාවනාව අද හඳුන්වන්නේ. හැබැයි මෙතෙන්දි හරි ගැඹුරු හරියක් තියෙනවා. මෙතෙක් කල් වරපු අය එහෙම වරලා බලන්න මේ කියන ක්‍රමෙත් වඩලා බලන්න වෙනසක් තියෙනවද කියලා. ඒ වෙනස තුලින් තමයි තේරුම් ගන්න ඕනේ. ආර්ය මාර්ගයේ වැඩෙන භාවනාවක් තියෙනවා නම් ඒක අනුගමනය කරලා වැඩිමනක් වටිනා ප්‍රතිඵල ලබා ගන්න. මොකද කළ යුත්තේ? අපි දකින්න ඕනේ ඉස්සෙල්ලාම ආනාපාන මොකද්ද කියලා. ආන කියන්නේ මොකද්ද? පාන කියන්නේ මොකද්ද? මේක දකින්න ඕනේ. අරගන්න දෙයක් තියෙනවා, පහ කරන දෙයක් තියෙනවා. අරගත යුතු දෙයක් සහ පහ කළ යුතු දෙයක් දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. මොනවද ගන්න ඕනේ, මොනවද පහ කරන්න ඕනේ? මෙන්න මේක ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. මේ කියන්නේ හුස්ම ගැනීමෙන් ඇරීමේ කරන භාවනාවක් නෑ කියන එක නෙමෙයි. එහෙම භාවනාවක් තියෙනවා. හැබැයි මේ භාවනාවේ ක්‍රම දෙකකුත් තියෙනවා. එකක් තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු යම් භාවනාවක් ඇත්නම් ඒ ආනාපානසති භාවනාව ලෝකයේ එතෙක්කල් හෝ අද වෙනකන් හෝ වඩන බාහිර භාවනාවක් නෙමෙයි කියන්නේ. ආනාපානසති භාවනාවේ පසුතලය හොඳින් තේරුම් ගන්න ඕනේ. ආනාපානසති භාවනාවේ කිව්ව කාරණේ ආස්වාද ප්‍රස්වාදයේ පිළිබඳ ආරි විනී අර්ථේ ටිකක් විග්‍රහ කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා. සාම්ප්‍රදායිකව ගෙනාවා පළියට අපි එහෙම ගෙනාවා. ඒවට දොස් කියනවා නෙමෙයි. ඒ තුළින් සමාධියක් ලබා ගන්න පුළුවන්. ආර්ය මාර්ගයට පත් වෙන පහසු විහෙරෙන්න පත් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් වැඩිපුර විග්‍රහ කරලා මේ ටික හොඳින් තේරුම් අරන් හිටියොත් අපි කරන කටයුතු බොහොම පහසුයි. අපේ භාවනාව සම්පූර්ණයෙන් සඵල කරගන්න අපිට හේතු වාසනා ලැබෙනවා. එහෙනම් මොකක්ද අපි කරන්න ඕනේ? අපි දැනගන්න ඕනේ මෙන්න මේ ටික. බුදු පියාණන් වහන්සේ තුන් මාසයක් වස් කාලය තුල තුන් මාසයක් මෙහෙම විසුණු හසිරට කියනවා. දානි ගෙන්න භික්ෂුව හැරෙන්න අනි කිසි කෙනෙක් මා හම්බෙන්න දෙන්න එපා. උන්වහන්සේ මෙහෙම උදකලා විවේකී ස්වභාවයෙන් එහෙම තුන් මාසයක් සමවස්තුයෙන් ගත කරලා ඒ වස් අවසානයේදී භික්ෂුණ හසිරට දේශනා කරනවා. මහණනි, අන්‍ය පරිත්‍රාජිකව ඇහුවොත් ඉකුත් වස් කාලයේ බුදු පියාණන් බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහරණයකින් වාසය කළාද කියලා ආනාපාන සති විහරණයේ බහුලව වාසය කළා කියලා කියන්නේ. ඒ ආනාපාන සතිය මොකද්ද කියලා ඇහුවොත් ඊට ආර්ය විහාරයේ කියා, ධම්ම විහාරයේ කියා, තථාගත විහාරයේ කියා කියනවා කියලා කියන්නේ. දැන් මෙතන පොඩි විශේෂයක් තියෙනවා අපි දැනගන්න. බුදු පියාණන් වහන්සේගේ ආනාපාන සතිය මොකද්ද කියලා ඇහුවොත් ඒකට වචන තුනක් දෙනවා, විශේෂ වචන තුනක්. මෙච්චර කාලෙ අනේ යෝගින් වඩන ආනාපාන සතියෙත් නොකියන වදන තුනක් දුන්නා. ඊට ආර්ය විහාරයේ කියත්, ධම්ම විහාරයේ කියත්, තථාගත විහාරයේ කියත් කියන්නේ. දැන් මේ විශේෂ දෙයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම විහරණේ පෙන්වපු තව දෙනක් හොයාගෙන බලන්න ඕනේ. මොකද්ද බ්‍රහ්ම විහාරය? අපි කවුරුත් දන්න කර්මීය මෙත්ත සූත්‍රයේ අවසානයේ පෙන්වන බ්‍රහ්ම මේතා විහාරං ඉදමාහු. මෙන්න මේකට බ්‍රහ්ම විහරණේ කියනවා. එන ආනාපාන හතිය බුදුරජාණන් වහන්සේ බහුලකර ආනාපාන හතියෙන් වාසය කළා කියලා කියන්නේ තුන් මාසෙ, පස් තුන් මාසෙ. ඒ වගේ මේක මොකද්ද කියලා ඇහුවොත් ඒකට ධම්ම විහාරය කිව්වා කියලා කියන්නේ. එතේ දේශනා කර බුදුරජාණන් වහන්සේම කර්ණීය මෙත්ත සූත්‍ර අවසානයේදී පෙන්නා මෙන්න මේකට ධම්ම විහරණය කියනවා. ධම්ම මෙතා විහාරං ඉදමා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ආනාපාන හතියේ කර්ණීය මෙත්ත සූත්‍රයේ තියෙන වට සාක්ෂියක්. ඔය ටිකක් හොඳට තේරුම් කරලා බලන්න ඕනේ. මේ වගේම තව දෙයක් තියෙනවා.
අංගුත්තර නිකායේ සීහ සූත්‍රයේ සීහ සේනාධිපතිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මට ආස්වාස වාදී කියා නම් කරුණු සහිතව කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසයෙන් ආස්වාසක වූයේ එම උත්තම ආස්වාසය සඳහා දහම් දෙසන්නේ එයින් සවුවලද හික්මවන්නේ යයි කියන මේ සත්‍ය කරුණයි. එනම් බුදුරජාණන් වහන්සේට ආස්වාසවාදී කියනවා නම් කුමකින් ආස්වාස වේලාද? චාතුර් මාර්ගඵල සංඛ්‍යාත ආස්වාසය. ආස්වාස වේලා. අන්නේ ආස්වාසය සඳහා දහම් දෙසනවා. හැබැයි එතන හුලං කියවෙන්නේ නැහැ, වාසියක් කියවෙන්නේ නැහැ. එතන කියවෙන්නේ මොනවද? අපි හිතලා බලන්න ඕන ටිකක් හොඳට. ආරිවිණි ආස්වාස මොනවද කියලා. අස්වැතිල්ලකට ආස්වාස කියනවා. අස්වැතිල්ල ලබන්න පුළුවන් ද ලෝකෙන්? යම් කෙනෙකුට අස්වැතිල්ලක් ලැබෙන්නේ ලෝකෙන් මිදෙන පැත්ත ඉවත් නිවන් පැත්ත වැඩිද දා. එහෙනම් මොකද්ද ආස්වාසේ? නිවන ආස්වාස කරන්න ඕනේ. නිවන් මඟ ආස්වාස කරන්න ඕනේ. නිවනට පැමිණීමට නිවන් මඟ ආස්වාස කරන්න ඕනේ. අන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාරා අනස්වාසිකා. වායුවේ පරණක් වෙන් කලේ නෑ ආස්වාස අනස්වාස. ආනන්ද මේ සියලු සංඛාරිය අනස්වාසිකයි, ආස්වාස විරහිතයි. ආස්වාස කරන්න වටින ඒවා නෙමෙයි. එන ආරේවිනි ආස්වාස කියන වදිනේට තවත් අර්ථ දුන් තැන් මේ පෙන්නන්නේ. ආරේවිනි ආස්වාස හොයාගන්නයි මේ විග්‍රහ කරලා පෙන්නන්නේ. ලෝක ආස්වාස එකක්, ආරේවිනි ආස්වාස එකක්. අපි නිතර භාවිතා කරන ආරාම සූත්‍රයේ අවසානයේ පෙන්නනවා වෛර පහක්, බිය පහක් දුරුකල ආර්ය ශ්‍රාවකයා ඉහාත්මේදීම ආස්වාස හතරක් ලබනවා. චක්කාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති. සතර ආස්වාසයක් ලබනවා. දැන් මේ ආස්වාස මොනවද? දැන් දැනගන්න ඕනේ. වාතයේ මුල් කරන්නේ කියව කාරණයක් නෙමෙයි. එක එක කෙනා ඒ විදිහට බල කියනවා ඇවිල්ල. සමහර කෙනෙක් ඇවිදilla කියනවා. මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. මේ පරලොවක් තියෙන නිසා පින් කරුවාට, පව් කරපුවාට පින් පව්වල විපාක එනවා. මේ ආදි වශයෙන් කෙනෙක් බලක් තියෙනවා නම් වෛර පහක්, බය පහක් දුරු කරලා නම් පංච දුස්සරිතෙන් වෙන් වෙලා ධර්මානුකූලව කරුණු දැකපු ඒ ආර්ය ශ්‍රාවකයා ඉතින් පරලොවක් තියෙනවා කියලා බයට නම් පව් කරන්නේ නැතුව ඉන්නවා නෙමෙයි. පරලොවක් තිබුණායි කියන්නේ නැත්නම් ඒක මට ඇති ප්‍රශ්නයක් නෑ. වරද වරද හැටියට දැක්ක නිසා, දුස්සරිතේ දුස්සරිතේ හැටියට දැක්ක නිසා, නොකටයුතුදී නොකටයුතුදී හැටියට මම මනසින් නුවණින් තේරුම් ගත්ත නිසා මම මේ පව් කරන්නේ නැත්තේ. ඒ පාපේ මට වැඩක් නැති මේකයි. තව කෙනෙක් ඇවිදින් කියනවා පරලොවක් නැහැ, කරලාද පින්පව් වලට විපාකක් නැහැ, බොරු කතා. ඉතින් මම මොකද එහෙම කිව්වද? මම පරලොවක් නැති නිසාවත්, පින්පව් වලට වශයෙන් විපාක නැති නිසාවත් මම මේ ආකාරයෙන් මේ පව් නොකර ඉන්නවා නෙමෙයි. වැරදි පව් දැකලා මම අත්හැරලා ඉන්න, මට තිබුණත් එකයි නැත්තත් එකයි, පව් වලට විපාක තිබුණත් එකයි නැත්තත් මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකවත් ප්‍රශ්නයක් නෙමෙයි. මෙන්න මේ ආකාරයෙන් ආස්වාසයන් පෙන්නනවා. ඔය ආස්වාස ලැබෙන හැටි. මෙබඳු ආස්වාසිය ස්වභාවය යෝකයි නම් ආරිමේ ආස්වාස මොනවද? අත්‍යවශ්‍ය තේරුම් ගන්න ඕනේ. මෙතේ තේරුම් අරගෙන යථාර්ථය අපි ආස්වාස ප්‍රසාර කියලා කලම විග්‍රහ කරන්නේ. දැලිත් මේ ආනාපාන ගැන සතිය ගැන තව විග්‍රහ කරගමු. අද දවසේ මේ කිව්ව කරුණු විවර්තනය කරලා බලන්න සෑම සිල් දෙනාට යහපතක් වේවා. ඉත්තාවතා ජම්හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු, සබ්බේ භූතා අනුමෝදන්තු, සබ්බේ සත්තා අනුමෝදන්තු, සබ්බ සම්පත්ති සිද්ධියා. සුනාත ධාරේත චරාත ධම්මේ, අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.